මතකේ තියාගන්න උත්සාහ කරන්න. එතකොට මේ ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන් ඉලක්ක වුණේ නිකල් ගැන. එතකොට හැම වෙලේම ප්‍රශ්න නිකල් ගැන එන්නේ නැහැ. ඒ නිසා නිකල් ගැන මතක නැත්නම් ඒකේ තේරුම ඩී ගණුවේ තියෙන අනෙක් මූලද්‍රව්‍ය ගැන මතක නැහැ කියන එකම තමයි. එනිසා 1980 සිට මේ දක්වා පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු විවරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මම මේ වීඩියෝයෙන් විවරණය කරන්නේ 2019 අවුරුද්දේ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 2019 හත්වෙනි ප්‍රශ්නේ B කොටසේ දෙවැනි කොටස M ආන්තරික ලෝහය ජලීය මාධ්‍යයේදී වර්ණවත් P සංකීර්ණ අයනයේ සාදයි. එතකොට P කියලා කියන්නේ M ලෝහය සාදන ජලීය සංකීර්ණ අයනය. එතකොට P අයනයේ ස්වරූපය අපිට දීලා තියෙනවා. මෙන්න මේ ස්වරූපයෙන් තියෙනවා කියලයි ප්‍රශ්නේ සඳහන් වෙන්නේ. එය පහත දී ඇති ප්‍රතික්‍රියා වලට භාජනය වේ. එතකොට P ජලීය ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරනකොට Q කියලා කොළපැහැති අවක්ෂේපයක් ලැබෙනවා. වැඩිපුර ඇමෝනියා දුපුවාම ඒ අවක්ෂේපයේ දිය වෙලා තද නිල් පැහැති ද්‍රාවණයක් ලබා දෙනවා. P සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරුවොත් කහ පැහැති ද්‍රාවණයක් ලබා දෙනවා. R කියලා නම් කරලා තියෙනවා. පළවෙනි කොටස M ලෝහය හඳුනා ගන්න, P සංකීර්ණ අයනේ M හි ඔක්සිකරණ අවස්ථාව දෙන්න. අපි ඉගෙනගෙන තියෙන ආන්තරික මූලද්‍රව්‍ය අතරින් අපි ඉගෙනගෙන තියෙනවා ආන්තරික මූලද්‍රව්‍ය විදිහට ටයිටේනියම් ගැන, වැනේඩියම් ගැන, ක්‍රෝමියම්, මැංගනීස්, යකඩ, කෝබෝල්ට්, නිකල්, කොපර්. එතකොට මේ මූලද්‍රව්‍ය අතරින් කොළපැහැති අවක්ෂේපයක් සාදන මූලද්‍රව්‍ය මොකක්ද? අපි දන්නවා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් ලා කොළපැහැති අවක්ෂේපයක්, ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් කොළපැහැති අවක්ෂේපයක්, ඒ වගේම නිකල් හයිඩ්‍රොක්සයිඩ් කොළපැහැති අවක්ෂේපයක්. එතකොට M කියන ලෝහය ක්‍රෝමියම් විය හැකි, යකඩ විය හැකි, නිකල් විය හැකි. එතකොට මේ M ක්‍රෝමියම් වුණොත් Q කියන්නේ ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්, M යකඩ වුණොත් Q කියලා කියන්නේ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ්, M නිකල් වුණොත් Q කියලා කියන්නේ නිකල් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේ හයිඩ්‍රොක්සයිඩ් තුනෙන් මොන හයිඩ්‍රොක්සයිඩේද වැඩිපුර ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරලා තද නිල් පැහැති ද්‍රාවණයක් දෙන්නේ? ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අපි කියන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර තනු ඇමෝනියාවල දිය වෙන්නේ නැහැ කියලා. ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර තනු ඇමෝනියාවල දිය වෙන්නේ නැහැ. නිකල් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර ඇමෝනියා තුල දිය වෙනවා. නිකල් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර ඇමෝනියා තුල දිය වුණොත් හැදෙන්නේ හෙක්සා ඇමීන් නිකල් දෙක අයන. පාට තද නිල් පාට කියලා කියන්න පුළුවන්. අපි සටහන් පොත්වල නම් ලියන්නේ නිල් දම් පාට කියලා. එතකොට අපිට පැහැදිලි මේ P ඇමෝනියා සමග ප්‍රතික්‍රියා කරලා ලබා දෙන නිරීක්ෂණයත්, ඒ ලැබෙන අවක්ෂේපයේ වැඩිපුර ඇමෝනියා තුල දියවීමෙන් ලබා දෙන නිරීක්ෂණයත් ලබා දෙන්නේ M නිකල් වුණොත්. එතකොට Q කියලා කියන්නේ නිකල් හයිඩ්‍රොක්සයිඩ්, S කියලා කියන්නේ හෙක්සා ඇමීන් නිකල් දෙක අයන. එතකොට නිකල් දෙක දන අයන සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එක්ක හදන සංකීර්ණය මොකක්ද? ඒ කියන්නේ R. R කියලා කියන්නේ එතකොට ටෙට්‍රා ක්ලෝරයිඩෝ නිකලේට් දෙක අයන. මොන පාටද? කහ පාටයි. එතකොට M නිකල් වුණොත් ඒ නිරීක්ෂණය සමගත් ගැළපීමක් තියෙනවා. එතකොට අපිට පැහැදිලි M නිකල් විය යුතුයි. එතකොට සංකේතය ලියලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් නිකල් කියලා වචනෙන් ලියලා තියන්න පුළුවන්. ඊළඟට අපි තීරණය කරන්න ඕනේ මේ P වල තියෙන M පරමාණුවේ ඔක්සිකරණ අංකය. Q කියලා කියන්නේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් කියලා අපි තීරණය කරලා තියෙන්නේ. එතකොට නිකල් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන නිකල් දෙක දන අයන. එතකොට P වලින් ඇමෝනියාක ප්‍රතික්‍රියා කරපුවම Q හැදෙන්නේ. එතකොට P වල තියෙන ලිගන්ඩේ වෙනුවට හයිඩ්‍රොක්සයිඩ් අයන ආදේශ වීමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් P වලත් නිකල් පරමාණුවේ ආරෝපණය
නිකල් හයිඩ්‍රොක්සයිඩ් වල ආරෝපණය වන ධන දෙකම විය යුතුයි. එතකොට නිකල් වල ජලීය මාධ්‍යයේදී සංකීර්ණ අයනය පවතින්නේ නිකල් දෙක ධන අයනයට ජලාණු 6ක් බැඳිලා. එතකොට සමස්ත ආරෝපණය ධන දෙකයි. එතකොට P වලට තියෙන්නේ මේ විදිහ සූත්‍රයක්. නිකල් පරමාණුයේ ආරෝපණය ධන දෙකයි අපි ඉගෙනගෙන තියෙනවා ඔක්සිකරණයේ ඔක්සිහරණයේ මාස්ටර් ක්ලාස් එකේදී අයනයේ ඔක්සිකරණ අංකය අයනයේ ආරෝපණයට සමානයි. එතකොට නිකල් දෙක ධන අයනයේ ඔක්සිකරණ අංකය ධන දෙක විය යුතුයි. එනවා අපිට පැහැදිලි P වල නිකල් පරමාණුයේ ඔක්සිකරණ අංකය ධන දෙක එහෙම නැත්නම් ලකුණු දීමේ පටිපාටිය තියෙනවා මේ විදිහට නිකල් දෙක ධන කියලා තිබ්බත් ලකුණු දෙන්න කියලා. M නිකල් කියලා හඳුනාගත්තට ලකුණු 6යි ऑक्सीकरण अंकय धन देखाईन लकुण देवनी कोट पी संकीर्ण अयने एम हि इलेक्ट्रॉन विन्यास पी संकीर्ण अयने निकल वल धन देख ऑक्सीकरण अवस्थाव योट निकल देख धनायने इलेक्ट्रॉन विन्यासे तीरने करसेम करें निकल परमाणु इलेक्ट्रॉन विन्यासे लियने परमाणु व्यूह मास्टर क्लास अभी गणगण थी अयन वल इलेक्ट्रॉन विन्यास लिया අයනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කලින් අපි ලියන්න ඕනේ උදාසීන පරමාණුයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඊට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ. එතකොට සමහර දරුව කරන දේ තමයි මුලදිම ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. ඒ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිවැරදිව ලැබෙන්නේ නැහැ. නිකල් වල පරමාණු ක්‍රමාංක 28යි. එතකොට නිකල් පරමාණුක නියෂ්ටියේ ප්‍රෝටෝන 28ක් තියෙනවා. උදාසීන නිකල් පරමාණුක इलेक्ट्रॉन 28ක් තිබිය යුතුයි. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුපර් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුපර් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ පී උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුපර් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ පී උප ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6යි. හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ සුපර් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඩී උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. इलेक्ट्रॉन 28යි. එතකොට සම්මත ආකාරයට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ විදිහට සකස් කරගෙන ඉන්න ඕනේ අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කලින්. එතකොට නිකල් දෙක ධන අයනේ හැදෙනකොට මොකද වෙන්නේ? බාහිරම ශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙන්න ඕනේ. උදාසීන පරමාණුවේ නිකල් දෙක ධන අයනේ හැදෙනකොට ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. එතකොට හතරින් ප්‍රධාන ශක්ති මට්ටමේ සුපර් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන නැහැ. ඉතිරි උප ශක්ති මට්ටම් වල තිබුණු ඉලෙක්ට්‍රෝන ඒ විදිහටම තියෙනවා. එතකොට හතරින් ප්‍රධාන ශක්ති මට්ටමේ සුපර් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන නැහැ කියලා මේ විදිහේ ලියල් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඒ ගැන කිසිම සඳහනක් නැතුව තිබ්බත් ගැටලුවක් නැහැ. එතකොට මේ විදිහට නිකල් දෙක ධන අයන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවට ලකුණු 3ක් ලැබෙනවා. එතකොට මුලදිම ඉලෙක්ට්‍රෝන අයින් කරලා නිකල් දෙක ධන අයන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක සැරේ ලියන්න ගියොත් මොකද වෙන්නේ? නිකල් දෙක ධන අයන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඒ විදිහට එක සැරේ ලියන්න ගියොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලැබෙන්නේ මෙන්න මේ විදිහට. ඊට දුර පුතාලා පැහැදිලි මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිකල් දෙක ධන අයනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අසමානයි. ඒ නිසා මේ විදිහට ලියන එක වැරදි. ඒ විදිහට මුලදිම ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම හෝ ඉලෙක්ට්‍රෝන එකතු කිරීම කරන්න එපා අයනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන වෙලාවේදී. උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා සම්මත ආකාරයට සකස් කරලා අයනේ හැදෙනකොට ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝන බාහිර උප ශක්ති මට්ටමෙන් ඉවත් කරන්න අයනේ හැදෙනකොට ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් ඒ ඉලෙක්ට්‍රෝන බාහිර උප ශක්ති මට්ටමට එකතු කරන්න. ඒ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන. තුන්වෙනි කොටස N සහ M හි අගයන් දෙන්න. N සහ M අගයන් තියෙන්නේ P කියන අයනේ සූත්‍රයේ නිරූපණය කරපු තැන. එතකොට අපි දන්නවා M කියලා කියන්නේ නිකල්. එතකොට නිකල් ජලාණු 6ක් සමග බැඳිලා තමයි ජලීය මාධ්‍යයේදී පවතින්නේ. අපි ඉගෙනගෙන තියෙනවා D ගුණුව මාස්ටර් ක්ලාස් එකේදී නිකල් සාදන සංකීර්ණය ජලයේ එක මෙන්න මේ සූත්‍රයෙන් තමයි නිරූපණය වෙන්නේ. එතකොට අපිට පැහැදිලි N වලගය 6ක් වෙන්න ඕනේ. M වලගය 2ක් වෙන්න ඕනේ. N 6යි කියලා තීරණය කළාට ලකුණු 3යි. M 2යි කියලා තීරණය කළාට ලකුණු 3යි.
හතරවෙනි කොටස පීහි ජ්‍යාමිතිය දෙන්න එතකොට නිකල් දෙක දන අයනෙට ජලාණු හයක් බැඳිලා තියෙන. එතකොට සෑම ජලාණුවකම ඔක්සිජන් පරමාණුව දායක බන්ධනයක් හදනවා නිකල් දෙක දන අයනේ සමග. එතකොට ඒ දායක බන්ධන සෑදීමට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල හයක් නිකල් දෙක දන අයනේ වටේ පවතිනවා. ඉලෙක්ට්‍රෝන යුගල හයක් යම්කිසි පරමාණුවක් වටේ පවතිනකොට ඒ ඉලෙක්ට්‍රෝන යුගල අතර පවතින විකර්ෂණයේ අවම වෙන විදිහට ඒ ඉලෙක්ට්‍රෝන යුගල පිහිටන්නේ අෂ්ටතලීයව. එතකොට අපිට පැහැදිලි නිකල් දෙක දන අයනේ වටේ ජලාණු හය පැතිරියුත්තේ අෂ්ටතලීයව. එතකොට P අයනේ හැඩය අෂ්ටතලීයයි. P අයනේ හැඩය අෂ්ටතලීයයි කියලා නිගමනය කළාට ලකුණු 3යි. පස්වෙනි කොටස Q R සහ S හි ව්‍යුහ දෙන්න. Q කියලා කියන්නේ කොළපැහැති අවක්ෂේපය. මේ කොළපැහැති අවක්ෂේපය නිකල් හයිඩ්‍රොක්සයිඩ්. Q නිකල් හයිඩ්‍රොක්සයිඩ් කියලා හඳුනාගත්තට ලකුණු 3යි. R කියලා කියන්නේ නිකල් දෙක දන අයන ක්ලෝරයිඩෝ ලිගන්ඩ් එක්ක සාදන සංකීර්ණය. ටෙට්‍රා ක්ලෝරයිඩෝ නිකලේට් දෙක අයන. එතකොට සූත්‍රය මේ විදිහට ලියලා තිබ්බට ලකුණු 3යි. S කියලා කියන්නේ නිකල් දෙක දන අයන ඇමෝනියා සමග සාදන සංකීර්ණය. හෙක්සාඇම්මීන් නිකල් දෙක අයන. ඒ අයනේ සූත්‍රය මේ විදිහට ලියලා තිබ්බට ලකුණු 3යි. 6 වෙනි කොටස P R සහ S සංකීර්ණ අයනයන්හි IUPAC නම් දෙන්න. P කියලා කියන්නේ නිකල් ජලය ලිගන්ඩ් එක්ක සාදන සංකීර්ණ අයනය. එතකොට මේ සංකීර්ණ අයනේ ජලය ලිගන්ඩ් 6ක් තියෙනවා. ජලය ලිගණ්ඩයක් විදිහට තියෙනකොට අපි කියන්නේ එක්වා කියලා. එතකොට එක්වා ලිගණ්ඩ 6ක් තියෙන හින්දා අපි ලියන්නේ හෙක්සා එක්වා කියලා. හෙක්සා 6 කියන අදහස දෙන උපසර්ගය. එතකොට මධ්‍ය පරමාණුව නිකල් සංකීර්ණ ධන අයනයක නම ලියනකොට මධ්‍ය පරමාණුවට අදාළ මූලද්‍රව්‍ය ඉංග්‍රීසි නම ලියන්නේ. එතකොට ඒ මධ්‍ය පරමාණුවේ ඔක්සිකරණ අංකය ලියන්න ඕනේ ඊළඟට කැපිටල් රෝම ඉලක්කමෙන් සුළු අරහන් තුල හිස්තැන් නොතබා ඒ මූලද්‍රව්‍ය විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාවලින් සංකීර්ණ ඇනායන හදනවා නම් අපි දන්නවා නිකල් වල විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාව පවතිනවා. එතකොට P වල නිකල් පරමාණුවේ ඔක්සිකරණ අංකය ධන 2යි කියලා මීට කලින් අපි නිගමනය කරලා තියෙනවා. ඒ නිසා අපි සුළු අරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් 2යි කියලා ලියනවා. එතකොට අයනය කියලා මේ විදිහට ලියනවා. එතකොට P වල IUPAC නම හෙක්සා එක්වා නිකල් දෙක අයනය. එතකොට IUPAC නම නිවැරදිව ලිව්වට ලකුණු 3ක් ලැබෙනවා. ඊළඟට R වල IUPAC නම ලියන්න ඕනේ. R වල තියෙන ලිගණ්ඩය ක්ලෝරයිඩෝ ලිගණ්ඩ. ක්ලෝරයිඩෝ ලිගණ්ඩ 4ක් තියෙනවා. එතකොට අපි ලියනවා ටෙට්‍රා ක්ලෝරයිඩෝ. ඍණාරෝපිත සංකීර්ණ අයනයක නම ලියනකොට මධ්‍ය පරමාණුවට අදාළ මූලද්‍රව්‍යයේ ලතින් නම ගන්නේ. එතකොට නිකල් වලට ලතින් නමක් නැහැ. ඒ වගේ වෙලාවට අපි ඉංග්‍රීසි නමේ මූලයට 8 ප්‍රත්‍ය එකතු කරලා ලියනවා. එතකොට නිකල් කියන නමේ මූලයට 8 එකතු වුනහම නිකලේට්. එතකොට මධ්‍ය නිකල් පරමාණු ඔක්සිකරණ අංකය ධන 2යි. අපිට අවශ්‍ය නම් ගන්න එකල පෙන්වන්න පුළුවන්. නිකල් වල ඔක්සිකරණ අංකය x කියලා හිතුවොත් x එකතු කිරීම ඍණ 1ව 4ක් ක්ලෝරයිඩෝ ලිගන්ඩ් එක ඔක්සිකරණ අංකය ඍණ 1යි සමාන වෙනවා අයනේ සමස්ත ඔක්සිකරණ අංකයට. එතකොට අයනේ ආරෝපණය අයනේ ඔක්සිකරණ අංකයට සමානයි. එතකොට ඍණ 2ට සමාන වෙනවා අයනේ සමස්ත ඔක්සිකරණ අංකය. එතකොට සුළු කරපුවහම ලැබෙනවා නිකල් පරමාණු ඔක්සිකරණ අංකය ධන 2යි. එතකොට නිකල් විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාවලින් සංයෝග හදන නිසා ඔක්සිකරණ අංකය 2යි කියලා සුළු වරහන් තුල කැපිටල් රෝම ඉලක්කමෙන් හිස්තැන් නොතබා ලියනවා. එතකොට R වල IUPAC නම ටෙට්‍රා ක්ලෝරයිඩෝ නිකලේට් 2 අයනය. එතකොට මේ IUPAC නම ලිව්වට ලකුණු 3ක් ලැබෙනවා.
ඊළඟට අපි IU 29 ලියන්න ඕනේ S වල S කියලා කියන්නේ නිකල් ඇමීන් ලිගන්ඩේ සමග සාදන සංකීර්ණය. එතකොට ඇමීන් ලිගන්ඩ 6ක් තියෙනවා. ඒත් අපි ලියනවා හෙක්සා කියලා. උපසර්ගය. ලිගන්ඩේ නම ඇමීන්. හෙක්සා ඇමීන්. එතකොට මේ සංකීර්ණ ධනායනයක් එතකොට මධ්‍ය පරමාණුවට අදාළ මූලද්‍රව්‍ය ඉංග්‍රීසි නම ලියන්නේ නිකල්. එතකොට නිකල් පරමාණු ඔක්සිකරණ අංකයේ ධන දෙකයි ගණනය කරලා පෙන්වන්න පුළුවන්. අපි y කියලා හිතමු. එකතු කිරීම ඇමෝනියා උදාසීනයි. එතකොට ඔක්සිකරණ අංකයේ බිඳුවයි ඇමෝනියා අණුවක ගුණ කිරීම 6 සමානයි ධන දෙකයි. අයනේ ආරෝපණය ධන දෙකයි. එතකොට සමස්ත ඔක්සිකරණ අංකයේ ධන දෙකයි අයනේ. එතකොට අපි ලැබෙනවා y වලගේ ධන දෙකයි. ඒ කියන්නේ නිකල් පරමාණු ඔක්සිකරණ අංකයේ ධන දෙකයි. කැපිටල් රෝම ඉලක්කමෙන් හිස්තන් නොතබා සුළු අරහන් තුල ඔක්සිකරණ අංකේ ලියනවා. අපි දන්නවා නිකල් විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා වලින් සංයෝග හදනවා. එතකොට S වල IUPAC නම හෙක්සා ඇමීන් නිකල් දෙක අයනය. ඒ නම ලිව්වට ලකුණු 3යි. 2019 හත්වෙනි ප්‍රශ්නේ B කොටසේ දෙවෙනි කොටසට සම්පූර්ණ ලකුණු 39ක් ලැබෙනවා. දැන් දුල පුතාලා බලන්න පුළුවන් ලියපු පිළිතුරේ ලැබුණු ලකුණු ගණන. එතකොට ලකුණු 39න් 30ක්වත් තියෙනවා නම් හොඳයි. ලකුණු 39න් 20කට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් නම් තියෙන්නේ ඒකේ අදහස D ගුණුවේ මූලද්‍රව්‍ය ගැන තියෙන මතකය හොඳමදි කියන එක. එතකොට D ගුණුවේ මූලද්‍රව්‍ය ගැන ඉගෙනගත්ත සටහන් බලලා නැවත සැරයක් D ගුණුවේ මූලද්‍රව්‍ය ගැන ඉගෙනගෙන තියෙන කරුණු හොඳින් මතක් කරගන්න මතකයේ තියාගන්න උත්සාහ කරන්න. එතකොට මේ ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන් ඉලක්ක වුණේ නිකල් ගැන. එතකොට හැම වෙලේම ප්‍රශ්න නිකල් ගැන එන්නේ නැහැ. ඒ නිසා නිකල් ගැන මතක නැත්නම් ඒකේ තේරුම D ගුණුවේ තියෙන අනෙක් මූලද්‍රව්‍ය ගැනත් මතක නැහැ කියන එකම තමයි. ඒ නිසා අය ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න කලින් තව ප්‍රශ්නයක පිළිතුරු විවරණය බලන්න කලින් D ගුණුවේ මූලද්‍රව්‍ය ගැන අපි ඉගෙනගෙන තියෙන දේවල් නැවත සැරයක් මතක් කරගන්න. D ගුණුවේ මූලද්‍රව්‍ය ගැන පැහැදිලි විධිමත් අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය නම් අපසු උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව දුල පුතලට පුළුවන් D ගුණුවේ මූලද්‍රව්‍ය වලට අදාළ අමිල ගුරු මාස්ටර් ක්ලාස් එකට සහභාගී වෙන්න. ඒ විදිහට D ගුණුවේ මූලද්‍රව්‍ය ගැන උගන්වන අමිල ගුරු මාස්ටර් ක්ලාසස් එකට සහභාගී වෙලා D ගුණුවේ මූලද්‍රව්‍ය ගැන විෂය නිර්දේශයට අදාළව අපි දැන සිටිය යුතු කරුණු සියල්ලම ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව අකාබනික රසායනයට අදාළව අභ්‍යාස කළ යුතුයි කියලා දුල පුතලට හිතෙනවා නම් තවදුරටත් මම රචනා කරපු පොත් තුනක් තියෙනවා. අකාබනික රසායනයේ බහුවර්ණ ප්‍රශ්න 500, අකාබනික රසායනයේ වැඩපොත, ඒ වගේම අකාබනික රසායනයේ රචනා ප්‍රශ්න 50. එතකොට මෙන්න මේ පොත් පරිශීලනය කරලා ඒ පොත්වල තියෙන ප්‍රශ්නවල පිළිතුරු ලියලා දුල පුතලට පුළුවන් අකාබනික රසායනයේ පාඩමට අදාළව ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. එතකොට මේ පොත් නිවසේටම ගෙන්වා ගන්න පුළුවන් 0.71 71 91 626 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන්. එතකොට දැන් දුල පුතලට පුළුවන් මේ විදිහ අභ්‍යාසයක් කරන්න. අපි නිකල් ගැන තිබිච්ච ප්‍රශ්නයකට තමයි පිළිතුරු ලිව්වේ. එතකොට මේ විදිහ ප්‍රශ්නයක් අපිට හදන්න පුළුවන් ටයිටේනියම් ගැන. මේ විදිහ ප්‍රශ්නයක් අපිට හදන්න පුළුවන් ක්‍රෝමියම් ගැන. මේ විදිහ ප්‍රශ්නයක් මැංගනීස් ගැන. මේ විදිහ ප්‍රශ්නයක් යකඩ ගැන. මේ විදිහ ප්‍රශ්නයක් කෝබෝල්ට් ගැන. මේ විදිහ ප්‍රශ්නයක් කොපර් ගැන. මේ විදිහ ප්‍රශ්නයක් සින්ක් ගැන. නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නිර්මාණය කරලා ඒ නිර්මාණය කරපු ප්‍රශ්නවලටත් පිළිතුරු ලියන්න. ඒක හොඳ අභ්‍යාසයක්. එතකොට දුවල පුතාලට ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියන එක අවබෝධ වෙනවා. ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියන එක අවබෝධ වීම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ගොඩාක් පහසු කරනවා. එතකොට දුවල පුතාලට ඒ විදිහට ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණශීලී ප්‍රශ්න තියෙන ඉඩ තියෙනවා. මේ විදිහටම අපි තවත් පසුගිය විභාග ප්‍රශ්නයක පිළිතුරු විවරණයකින් මුණ ගැසෙමු.